Sammasenadi dasa jnanayo. Sammasenadi jnanayan labena avasthavanhi yogavacharaya hata danena hangimda darshanada vivida bava kiva yutuya. Kallativa atam de danaganima yogavacharayata ahitakara bava kiva yutuya. එසේම පුද්ගලයන් තුල බලපාන ගතිගුණවල හැටියට ඒවා වෙනස් වන්නටද කොතෙකුත් ඉඩ තිබේ. භාවනාව සඳහාගත් අරමුණු පැහැදිලිව දැනීමම මෙහි ප්‍රයෝජනය වේ. උදයබ්බයාදී අවස්ථාවලදී සම්මස්සනයෙන් පැහැදිලිව ආ අරමුණ පිළිබඳ වෙනස්කම් ඉබේටම දැනගන්නට පටන් ගනී. ජීවිතය පවත්වා ගැනීමේ බලාපොරොත්තුද හීනවන තැනට සිතපත් වේ. භාවනා දියුණුවට පත්වීමේදී සංස්කාරයන් පිළිබඳ ඝන සංඥාව ක්‍රමයෙන් ලිහිල්ව යෑමෙන් ප්‍රකට ආරම්මණය නොපෙනී යාමට ඉඩ තිබේ. එහිදී තමාට ලෙහෙසියෙන් වැටහෙන හිඳීම හැපීම හෝ ඒද නැත හොත් සිතේ පැවත්මද දැනීමද මෙනෙහි කිරීම සුදුසු වේ. ක්‍රමයෙන් විදර්ශනා ඥාන පරම්පරාව සමෘද්ධව පවත්නා කල්හි සංකාරූපේකා අවස්ථාවේදී ඔබට නොගොස් නැවතීමක් වෙයි. එය දැන ගැනීමට ලක්ෂණ තුනක් වෙයි. බය විප්පහාණය, නන්දි විප්පහාණය, සම්තිට්ඨාණය යනුවෙනි. සංස්කාරයන්හි විපත්‍ය සලකා පහළවන බයත්, එහි සම්පත්‍ති සලකා පහළවන නන්දියත් මෙහිදී නැතිවේ. මධ්‍යස්ථ භාවයෙන් අනුපස්සනා තුනෙන් යුක්තව පැවැත්ම සම්තිට්ඨාණයයි. සංස්කාරයන්හි පැවැත්ම උදාසීන භාවය වෙන අතටද හැරි හැම දෙයකම එපාකම වැඩි. මේ දුබලකම් වලට ඉඩ නොදී මානසිකාරයෙන් භාවනාව කරගෙන යෑමේදී සම්පූර්ණ වනු ඇත. මේ ඥාන දසය උදයබ්බය, බංග, බය, සංකාරූපේක්කා, අනුලෝමයයි කොටස් පහකට බෙදා දක්වන ලද්දේය. එහි බය ඥාණයට ආදීනව නිබ්බිදා ඥාන දෙක ඇතුළත් කොටද සංකාරුපේක්ඛා ඥාණයට මුංචිත කම්මිතා පටිසංකායන ඥාන දෙක ඇතුළත් කොටද එසේ කියන ලද බව සැලකිය යුතුය. ගෝත්‍රභු මග්ග ඵල ඥාණයට අරමුණු වන්නේ සංකාරය නොවේ, විසංකාරයයි. එය පෙර නුපුරුදු අවස්ථාවකි. බොහෝ විට මෙය තේරුම් ගත හැකි වන්නේ පසුවය. එනම් ප්‍රත්‍යවේක්ෂා අවස්ථාවේයි. ප්‍රත්‍යවේක්ෂාව නම් මේ මාර්ගයෙන් පැමිණීමේ යයි මාර්ගයද, මේ විශේෂ ගුණය ලදෙමි ඵලයද, මෙය දැනගැතිමි නිවනද, මේ කෙලෙස් වැඩුවෙමි, මෙතෙක් කෙලෙස් ඉතුරුව යැයිද කියා පස් ආකාරයෙන් සලකා බැලීමයි. මෙහිදී මාර්ග චිත්තය ලැබෙන චිත්ත වීති දෙකක් ඇත. පොතෙහි 112-113 පිටු සලකන්න. මෙහි පළමු වෙන්න මන්දපඤ්ඤ පුද්ගලයාට ලැබෙන මාර්ග වීතියයි. දෙවැන්න තික්කපඤ්ඤ පුද්ගලයාට ලැබෙන මාර්ග වීතියයි. තවද මෙහි පරිකර්ම යනුද උපචාර යනුද අනුලෝමයටම කියන නම්ය. එයින් කෙරෙන්නේ සත්‍ය වසාගෙන සිටින මෝහය දුරු කිරීමයි. ගෝත්‍රභූ සිතට නිවන අරමුණු කරන්නට සමත්කම ලැබෙන්නේ මෙයින් ලැබෙන මේ ශක්තිය අනුවයි.
තරුණ විදර්ශනාව හා ආරබ්ධ විදර්ශකයා. බිඳෙන සුළු වූවක්ම උපදී. උපදින්නේ ව්‍යයට යයි. යන මේ ආකාරයෙන් සම 50 ලකුණු පිළිවිද සිටි උදයබ්බයානුපස්සනා නම් වූ පළමු වන තරුණ විදර්ශනාව දත යුතුය. එය ලැබගත් යෝගාවචරයාට ආරබ්ධ විදර්ශකයායි කියනු ලැබේ. විදර්ශනා ලෝකය නියමයෙන් පහළවන බව දක්වන ලද්දේය. ආරද්ධ විපස්සකස්සෙහි ඕබාසාදී සම්භවේ මග්ගාමග්ගඥානං හෝති යනු හේයින් ඕබාසාදී මැඩගෙන උදයබ්බේ ඥානය පැවති අසමාප්ත කල්හි මග්ගාමග්ගඥාන දස්සනිය ලැබේ. එහි මංගානුපස්සනාදියද තරුණ විදර්ශනාය නිබ්බිධාවේ පටන් බලව විදර්ශනායි. ලෞකික පරිඥාවෝ ඥාත පරිඥාය, තීරණ පරිඥාය, පහන පරිඥායයි ලෞකික පරිඥාවෝ තුන් ආකාරයක් වෙති. 1. තේසං තේසං ධම්මානං පච්චත්ත ලක්කන සල්ලක්කන වසේන පවත්තා ඥාත පරිඥා නාම. 2. තේසං තේසං ධම්මානං සාමඤ්ඤා ලක්කනං ආරෝපෙත්වා පවත්තා ලක්කනාරම්මණිකා විපස්සනා පඤ්ඤා තීරණ පඤ්ඤා නාම. 3. තේසු යේව පන ධම්මේසු නිච්ච සංඥාදී පජහන වසේන පවත්තා ලක්කනාරම්මණික විපස්සනා පඤ්ඤා පහන පරිඤ්ඤා නාම. ස්වභාව ධර්මයන් පිළිබඳ ලක්ෂණයන් සැලකීමෙන් ඥායාභිමුඛ ප්‍රඥාව ඥාත පරිඥාවයි. ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් පිළිසින දැනගන්නා වූ ප්‍රඥාව තීරණ පරිඥාවයි. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණයෙන් ලැබෙන පරිඥාව පහන පරිඥාවයි. එහිම නාම රූප ව්‍යවස්ථාවේ පටන් ප්‍රත්‍ය පරිග්‍රහය දක්වා ඥාත පරිඥාවේ භූමියයි. කලාප සම්මස්සනේ පටන් උදයබ්බේ ඥානේ දක්වා තීරණ පරිඥාවේ භූමියයි. බංගානුපස්සනාවේ පටන් මත්තට පහාන පරිඥාවේ භූමියයි. කමඨහන භාවනා ක්‍රියාවේ යෙදීමට උපකාරක ධර්ම සමූහය කම්මට්ටාන නම් වේ. එය හෙළබසට කමඨහන් වෙයි. කම්මස්සඨානං කම්මට්ටානං විරියාරම්භ සඤ්ඤාතස්ස යෝග කම්මස්ස පවත්තිට්ඨානන්ති අත්තෝ යයි විරියාරම්භ සංඛ්‍යාත යෝග කර්මයාගේ ප්‍රවෘත්ති ස්ථානය කර්මස්ථාන නමයිද විස්තර කරන ලද්දේය. 40කට බෙදා දක්වන ලද මේ කමඨහන් අරමුණුම භූත කසින සතර හා මුල් වර්ණ කසින සතරද කියා කසින 8ක් වීමෙන් 8 30 අරමුණුයයිද විවහාරයට පත්වේ. සබ්බත්තක කම්මට්ඨානය පාරිහාරිය කම්මට්ඨානයයි එය දෙවිදියකින් ලැබේ. එහි සබ්බත්තක නම් සියලු තැනම කැමති වේ යුතු මෙත්තා මරණ සති යන භාවනා කමඨහන් දෙකයි. අසුබ භාවනා කමඨහනත් මෙයට ඇතුළත් කොට ඇතැම්හු දක්වති.
යම් කවර භාවනාවක් කළත් මුලදී ඒට සුදුසු වීමට ඔහු තුළමයි ත්‍රී භාවනාව දියුණු වී තිබිය යුතුය. තමා ඇසුරු කරන පරිසරයෙන් මනුෂ්‍යයෝද භූතයෝද භාවනාවට අනුකූලව හැසිරෙති. මරණ සති භාවනාව හා අසුභ භාවනාවද හමුවන ප්‍රිය රූපාදිය නිසා සිත් නොකැළඹීමට උපකාර වනු ඇත. භාවනා කෘත්‍යයට අවශ්‍යයෙන් උපකාර වන චරිතානුකූල කමටහන පාරිහාරීය කම්මට්ඨානයයි. එය දක්වන ලදමැයි මේ සියල්ල රූප කම්මට්ඨාන අරූප කම්මට්ඨාන යැයි විදර්ශනා භාවනාවේ බෙදා දක්වන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විනය ජනයාගේ චිත්තාවාරය දැන සුදුසු ආකාරයෙන් ඒ ඒ පුද්ගලයනට කර්මස්ථාන දෙනසේක. රූපය මුල් කොට මෙනෙහි කිරීමට දෙන කමටහන රූප කර්මට්ඨානයයි. අරූපය මුල් කොට මෙනෙහි කිරීමට දෙන කමටහන අරූප කම්මට්ඨානයයි.